රාජ්‍ය පෞද්ගලික අංශ තරුණ සංවිධානය මාධ්‍ය හා අධ්‍යයන යන අංශ ගණනාවක් නියෝජනය කරමින් පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටියා. This IYV plus 10 in Sri Lanka. ජාත්‍යන්තර ස්වේච්ඡාසේවක වසර ශ්‍රී ලංකිකයන් දස දිනකකින් සමන්විතයි. මේ සාමූහික ක්‍රියාවලිය ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගයක් වන සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වක්. සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාද මෙහිදී අදහස් පළ කළා. දේශපාලනඥයන් හැවතුම තම කුමක් සඳහා දේශපාලනය කරනවාද ඉස්සෙල්ලම දෙන උත්තරමයි සමාජ සේවාව කිරීම පිළිබඳ කිරීමට දේශපාලන විසින බව. ඒක තමයි අපේ ඕනම ජනකෙනෙක්ගේ මූලික හරය. සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක වල අරමුණු ස්වේච්ඡා සේවය සමඟ එකට ගලප ගන්න අපේ තියෙනවා අරමුණු තියෙනවා සහස්ත්‍ර සංවර්ධනය පිළිබඳ. ඉතින් ස්වේච්ඡා සංවිධානත් එක්ක ගලප ගැනීම වඩාත්ම සුදුසු බවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. මම දේශපාලනේ ඉන්නේ. මම ස්වේච්ඡාවෙන් කැප වෙලා ඉන්නවා මිනිසුන්ගේ මුහුණට සිනහාවක් ලබා දෙන්න. ඒ වගේම මම කැප වෙලා ඉන්නවා අනාථයින්ට දුක් විඳින ජනතාවට පිට වෙන්න. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ආකල්පමය වෙනසක් පමණයි. ඒ අනිත් අයගේ හෙට දවස අදට වඩා ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරීමට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක මහේල ජයවර්ධන මේ අවස්ථාවට සුබ පතමින් සන්නිවේදන තාක්ෂණ ඔස්සේ පණිවිඩයක්ද යොමු කළා.